අපිට දැනුවත් කර අපිම හදමු රට මගින් පටන් ගමු. Quick 14 for unforgettable memories through the power of music. ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් රටේ එවක තිබූ සැබෑ තත්ත්වය මම පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩාවැටීමෙන් වලකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. 2023 වසරේ අයවැය ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කීපයක් මම ඉදිරිපත් කළා. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ආරම්භයක පියවර ලෙසයි. අසීරුවෙන් වුණත් සමර අවස්ථාවල අකමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීන වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කය ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා. අඳුරු ආර්ථික බිම්ගයක සිට වී සිටි අපි දැන් බිම්ගයේ කෙළවර ලෝකය දකිනවා. දැඩි සත්කාරයේ කෙකේ පනාදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තියෙනවා. ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට නොසිතුවිරු දුක්ගැනීවලට මුහුණ දෙන්න සිදු වුණා. සමහරුන්ට රැකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදාය මාර්ග නැති වුණා. තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා. තවත් සමහරුන්ට අයිති අහිමි වුණා. මේ බොහොමයකින් දුක් කරදර වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි. වර්තමානයේ අප උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යලි ජනතාවට ලබා දීමයි. ජනතාවට අහිමි වූ අයිතීන් යලි ලබා දීමේ වැඩපිළිවෙල උරුමය නමින් පෙරේදා ආරම්භ කළා. උරුමය වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් ඉඩම්, අනෙක නිවාස. මෙතනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා. 1897 මුඩුබිම් පනත මගින් ජනතාවගේ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍ය යටත් විදිරි රජය ලබා ගත්තා. නිදහසින් පසුව බලයට කිසි ආණ්ඩුවක් මේ පැහැරගත් ඉඩම් අයිතිය යළිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නැහැ. අපේ ඉඩම් අයිතිය යළි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා. එමගින් මිලියන 2කට අධික ජනතාවකට යළි ඉඩම් අයිතිය ලබා දෙනවා. ඉඩම් හිමියන් මිලියන 2ක් අපේ සමාජයට එක් කරනවා. මේ ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක්. ඒ වගේම සාරින් ස්වයං පෝෂණය ලබා දීම පිණිස දශක ගණනාවක් තිස්සේ ගොවි ජනතාව විඳ දුක් මහන්සිය වෙනුවෙන් කරන උපහාරයක්. ඒ වගේම මේ රටේ ජනතාවගේ 3/1කට පමණ හරි ගමන් ආදායම් නැහැ. සුදුසු නිවසක් නැහැ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම් ලාභීන් නිවාස 50,000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවා ජීවත් වෙන ජනතාවට ලබා දෙනවා. සාර්ථක ආර්ථික සංවර්ධනයේ මාවතකට පිවිසෙද්දී රටේ සියලු කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම දිනදුහ අසන ජනතාව වෙත බරපතල ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් අප පියවර ගත්තා. මේ වසරේදී අස්වැසුම හරහා 124ක ජනතාවක ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මේ මගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේ සා විශාල ප්‍රමාණයක් මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක ලබා දී නැහැ. අඩු ආදායම් ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේ ලබා දෙනවා. 2022 අගෝස්තු මාස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණය වී තිබුණා. වෛද්‍ය ආධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍ර 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමෙන් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම්පත් 4000ක් පමණ ලැබුණා. අපේ සියල්ල සඳහා ගෙවීම කළා. 2023 වසර පුරා රෝගීන් 4,910 සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීමේ අපේක්ෂාවෙන් මාස ගණන් ගතවෙන්න අවශ්‍ය නැහැ. රාජකාරී දින 3-5 දක්වා කාලය තුළ ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මේ වසරේ සිට සියලු වෛද්‍ය ආධාර 50%කින් සිට 100%ක් දක්වා
වැඩි කිරීමටත් පියවර ගන්නවා. මේ වෛද්‍ය ආධාර වලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක්ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා. අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කළා. 2010 සිට 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවයන් තිබෙනවා. ඒ ගැටලුව නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා. රජයේ ආදායම් තහවුරු වෙද්දී ඊට අනුකූල වැඩි වැඩියෙන් සහන ලබා දීමට අප පියවර ගන්නවා. අප ලබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිඹු වෙනවා. කලකට කලින් කතා කළේ විදුලි බල කප්පාදුව නිසා විදින්ට වෙන්න කරදර ගැන. එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නැහැ අඛණ්ඩ විදුලි බලය ලබා දෙන්න කියලා. අද කතා කරන්නේ විදුලි බිල ගැන. කලකට කලින් කතා කළේ කළු කඩේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන. තෙල් පෝලිම් වල දවස් 3-4 රස්තියාදු වීම ගැන. අද කතා කරන්නේ ශ්‍රී ලංකාව අලුතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන. එදා කතා කළේ එළවලුවක් ගන්න විදියක් නැති එක ගැන. අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන. එදා කතා කළේ පොතපතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන. අද කතා කරන්නේ වැට්බද්ද ගැන. ඔව්, වැට්බද්ද බොහෝ අයට බරක්. අපේ ගැන නොදන්නවා නෙමෙයි. ඒ ප්‍රශ්නේ අපිට නොදන්නවා නෙවෙයි. අප ඒ ගැටලුවත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නේ. 2022 වසරේ බදු ලියාපදිංචිය 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,029,000 දක්වා ඉහළ නැංගුණා. 130%කින් වැඩිවීමක්. බදු ජාලය පුළුල් වෙන්න තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට දනන්න තියෙන බදු බර අඩු වෙනවා. ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යද්දී ආර්ථිකය තව ස්ථාවර වෙද්දී අප බදු බර අඩු කරනවා. ඒ සමගම වැට් බදු ප්‍රතිශතය සංශෝධනය කරන්නටත් අවකාශය සැලසෙනවා. මේ සියල්ලම කරමින් කරන්නේ ණයකන්දක් බර දරමින්. පසුගිය කාලය පුරාම අපි දැඩි ලෙස වෙහෙසුනේ මේ ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රතිසැලැස්මක් සකස් කර ගැනීම සඳහායි. පළවෙනි පියවර ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්වපාර්ශ්වීය විදේශ ණය හිමියන් සමග ප්‍රතිව්‍යුහගත කරන්නේ පිළිබඳ ප්‍රතිපත්තියම එකඟතාවයකට එළඹුණා. තුන්වෙනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමග දැනට සාකච්ඡා කරගෙන යනවා. මේ වසරේ මුල් මාසයේ 6 තුල මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මේ අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙනීමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩණයෙන් මිදීමේ මාර්ගය සංදිස්ථානයේ බවට පත්වේ. මේ වසරේදී 2%-3% ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව IMF, ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තියෙනවා. 2025 වසරේ 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා. 2022 වසරේ නින්දරකට වැටී තිබුණු රටින් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2021ට වඩා 2022 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2022ට වඩා 2023 හැම අතින්ම යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා.